අයිබන් අදර හිතවත් මිත්‍රවරන ඉතින් අදත් වලට වටන විඩිය කරගෙන අද කතා කරන්න හදන්නේ අපේ ළඟ තියෙන ෆොටෝස් වීඩියෝස් ඒ වගේම ඩීටේල්ස් වැදගත් වෙන ඩීටේල්ස් ආරක්ෂා කරගන්න ක්‍රමයක් ගැන ඉතින් ඒක අපේ ෆෝන් එක පාවිච්චි කරලා තමයි මෙන්න මේ දේවල් ටික කියා දෙන්න හදන්නේ ඉතින් අපේ ෆෝන් එක අපේ ස්ටෝරේජ් එකට අමතරව අපේ SD කාඩ් එකක් දාගන්නවා අන්නේ SD කාඩ් එකට තමයි මෙන්න මේ සිකියුරිටි එක දාගන්න හදන්නේ වෙනම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ අපේ ෆෝන් එකෙන්ම දීලා තියෙන ඔප්ෂන් එකකින් තමයි අපි මේ දේවල් ටික හදාගන්නේ ඉතින් අපේ මෙමරි චිප් එක මේ ක්‍රමයේ කරාම පස්සේ මෙමරි චිප් එක සපෝට් කරන්නේ ඒ මේ සෙටින්ස් ටික හදන ෆෝන් එකෙම විතරයි. ඉතින් ඒක SD කාඩ් එක ගලවලා ගිහලා කම්පියුටර් එකේවත් ඒ වගේම තව කෙනෙකුගේ ෆෝන් එකේවත් දාලා මේ මෙමරි කාඩ් එකේ තියෙන ඩීටේල්ස් ටික රීඩ් කරන්න බෑන්නේ ඒක තමයි මේ සෙටින්ස් එකෙන් හදන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඒ වගේම මේක ඩිසේබල් කරගන්න ක්‍රමයක්ත් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා. මොකද අපේ ගොඩක් දේවල් මේ දවස්වල ගොඩක් කතා වෙනවා වීඩියෝස් ෆොටෝස් ලීක්ලා තියෙනවා. ඉතින් අන්නේ දේවල් අක ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෙන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඔයාලා මේ දේවල් කරලා බලන්න. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාලා තවත් යාළුවෙකුට recommend කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මේ වීඩියෝ එකට. කොහොමද මේ settings ටික හදාගන්නේ? ඒ වගේම ඒ settings එකට අමතරව ෆෝන් එකේ තවත් settings කීපයක් ගැන කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කෝල් එකක් එන්න ඒ වගේම මොනවහරි නොටිෆිකේෂන් එකක් ආවත් අපිට දැනගන්න වෙන්නේ මේ සවුන්ඩ් ඕන් කරලා තිබුණොත්. ඉතින් සමහර අවස්ථාවල අපි මීටින් එකකට යද්දී අපි මේ සවුන්ඩ් කියනක සයිලන්ට් මූඩ් දාලා තමයි යන්නේ. එතකොට අපිට මේකේ එන කෝල්ස් කිසි දෙයක් ඇහෙන්නේ නැති වෙනවා. ඉතින් මේ අවස්ථාවල සමහර වෙලාවට ඒ මීටින් එක ඉවර වෙලා අපිට සමහර වෙලාවට මේ මියුට් එක අයින් කරන්න අමතක වෙනවා. මේක අපි හැමෝටම වෙන දෙයක්. ඉතින් මේක අපිම කරන්න නැතුව ඒක ඔටෝමැටිකලි මියුට් අයින් වෙලා සවුන්ඩ් එනවා නම් අන්න ඒක අපිට ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා අද කතා කරන්නේ සවුන්ඩ් එකේ අපිට පුළුවන් අපිට ඕන විදියට මියුට් එක අයින් වෙන විදිහට හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒක කරන්න තියෙන ඔයාලා මෙන්න මේ විදිහට මේ notification panel එක පහළට මෙහෙම අදින්න. පහළට ඇද්දහම මේ sound කියන එක මෙහෙම එක සැරයක් touch කරගෙන ඉන්න. ටච් කරගෙන ඉඳියාම මෙන්න මේ වගේ සවුන්ඩ් කියන තැන ඔප්ෂන් එකකට යනවා. මෙතන ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ sound vibrate mute කියලා. ඉතින් මෙතනින් අපි මෙන්න මේ මෙතන යනවා mute කියන තැනට යනවා. දැන් mute තැනට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ මෙතන පහලින් තියෙනවා මේ temporary mute කියලා. ඉතින් මෙන්න මේ ටික් එක ඔන් කරන්න තියෙන්නේ. ඔන් කරගත්තාම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඊට පහලින් යනවා mute 4 කියලා. මෙන්න මෙතන මෙහෙම එක සැරයක් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ පුළුවන් අපිට මෙතනින් පෑයක්ද, පෑ දෙකකින්ද, පෑ තුනකින්ද ඒ වගේම කස්ටම දාගත්තාම අපිට අවශ්‍ය කොච්චර වේලාවකින්ද මේක අපිට මේ mute එක අයින් වෙන්න ඕන ඔටෝමැටිකලි කියලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා try කරලා බලන්න. මේ ඩයල් පෑඩ් එකේ අපිට කතා කරන්න තියෙන්නේ අවශ්‍ය නම්බර්ස් අපි එක්ක සේව් කරලා තියාගන්න ඕන නැත්නම් අපිට මතකෙන් ගහන්න ඕන. ඉතින් සමහර වෙලාවට කන්ටැක්ට් ලිස්ට් එකට ගිහිල්ලා අපිට ඒක සර්ච් කරන්න වෙනවා. ඉතින් ඒකට වැඩි අමතරව හොඳයි අපිට මතකෙන්න නම්බර් එකක් ටච් කරගෙන ඉන්නවා නම් එකසයට කෝල් එක යනවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් නම්බර්ස් ටයිප් කර කර ඉන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ඩයල් පෑඩ් එකට එන්න. ඩයල් පෑඩ් එකට ආවට පස්සේ ඩොට් තුන එක සැරයක් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ස්පීඩ් ඩයල් නම්බර් කියලා. ඉතින් මම මේක එක සැරයක් ටච් කරගන්නවා. එතනට ගියාම මෙතන එන්ටර් නේම් ඕ නම්බර් කියලා ගහන ඉතාලිය වගේ තියෙන තැන එක සැරයක් ටච් කරගත්තට පස්සේ අපේ ඩයල් පෑඩ් එකේ තියෙන නම්බර්ස් ලිස්ට් එක මෙතනින් අපිට අවශ්‍ය ප්‍රමාණයට නම්බර්ස් අංක ටික ගහලා හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේක දෙක සිලෙක්ට් කරනවා. දෙක සිලෙක්ට් කරලා මෙන්න මේ රූපයක් වගේ තියෙන තැන ටච් කරගත්තට පස්සේ අපේ කන්ටැක්ට් ලිස්ට් එකට යනවා. ලිස්ට් එකට ගියාන පස්සේ අපිට පුළුවන් අපිට කැමති නමක් මෙතනට ඇතුළත් කරන්න. ආයිෂා රායියාගේ නම්බර් එක අපි මෙතන සිලෙක්ට් කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විතර දෙවෙනියට ඉෂාර අයියා මොබිලල් කියලා මේ නම්බර් එක වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේකෙන් තමන්ට ඕනම නම්බර්ස් උදෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ නම්බර් එක ගහන්න නැතුව නම සර්ච් කරන්න නැතුව ඉලක්කම් විතර ටච් කරගත්ත හැටිය කොහොමද කෝල් එක යන්නේ කියලා බලමු. ඉතින් මම ආයෙ ආපස්සට යනවා. ආපස්සට ගිහලා අපි එතන දාගත්තේ අංක 2. ඉතින් මම මෙන්න මේ විදිහට මේ අංක 2 මෙහෙම ඔබාගෙන ඉන්නවා. ඒ විදිහට තමයි අපිට මේ නම්බර් එකට කන්ටැක්ට් නම්බර් එක සේව් කරගන්න. ඉතින් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න.
කතා කරමු මේ මෙමරි කාඩ් වලට අපිට පුළුවන් අපේ මේ ෆෝන් එකෙම සිකියුරිටි එකක් දාන්න. මොකද අපි සමහරවිට ෆෝන් එකේ මෙමරි කාඩ් එක අපි ගොඩක් වෙලාට පිටින් එහායි කරන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේ ඕන කෙනෙක් ඇහිඳත් ඕන කෙනෙක් මේක හොරගම් කරත් අපිට පුළුවන් මේ අදාළ තිබ්බ ෆෝන් එකටම විතරක් සපෝට් කරන විදිහට මේ SD කාඩ් එක රීඩ් කරන්න හදාගන්න සෙටින්ස් එකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම යනවා අපේ මේ ෆෝන් එකේ සෙටින්ස් කියන තැනට. මේකේ තියෙන අපිට බලා ගන්න පුළුවන් පහලින් මේ Samsung ෆෝන් එකක් මේකෙම තියෙනවා බයෝමැට්‍රික් ඇන්ඩ් සිකියුරිටි කියලා ඔප්ෂන් එකක්. මේක එක සැරයක් ටච් කරගන්න. මේක ටච් කරගත්තට පස්සේ මේ පහලම බලා ගන්න පුළුවන් encrypt or descript SD card. මෙතනින් තමයි අපේ SD card එක encrypt කරන්න ඕනේ. ඉතින් මෙතන මේක මෙහෙම select කරගත්තට පස්සේ මේ encrypt SD card කියලා select කරන් තියෙනවා. ඉතින් මේක touch කර හැටි ඔයාලගේ මේකේ 100ට ගාණක් ගිහිලා data ප්‍රමාණය වැඩි නම් මේක ගොඩක් වෙලා යනවා. ඒ වගේම battery හොඳට charge එකේ තියෙන්නත් ඕන මේක කරද්දී. මොකද අතරමඟ මොන හරි වුණොත් සමහරවිට SD card එක damage වෙන්නත් පුළුවන්. ඒක නිසා මෙතනදී කරන්න ඕන මේ encrypt SD card එක කරාට පස්සේ අපේ මේකේ තියෙන details ටික ඒ විදිහට ඒක සකස් කර ගන්නවා. ඊට පස්සේ අපිට මේකේ මේ SD කාඩ් එක මේ ෆෝන් එකටම විතරක් දාලා විතරයි අපිට ෆොටෝස් හෝ වීඩියෝ බලන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් මේක මේ ෆෝන් එකෙන් අයින් කරලා ඒ වගේම ඩෙස්ක්ටොප් එකක් හරි එක්ක වෙන ෆෝන් එකකට හරි වෙන ඩිවයිස් එකකට ගහලා මේ SD කාඩ් එක රීඩ් කරන්න හැකියාව නැහැ. ඉතින් ඒක තමයි අපිට කරගන්න ඕන. කවුරු හරි ඇහිඳගත්තුත් කොහේ හරි වෙලා තියලා ඒ වගේම හොරගම් කරොත් මේකේ තියෙන ෆොටෝස් වෙන ඩීටේල්ස් කිසි දෙයක් මේක රීඩ් කරන්න හැකියාව නැහැ. ඉතින් ඒක රීඩ් කරද්දී ඔයාලට මම මේ ෆොටෝ එකකුයි වීඩියෝ එක රීඩ් කරද්දී එන මැසේජ් එක මේ විදිහට ස්ක්‍රීන්ෂොට් දෙකක් දාන්න. මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒක අපිට ගොඩක් මරන අපේ ළඟ තියෙන ඩීටේල්ස් වෙන කාටවත් යනවට. ඒක නිසා මේක ගොඩක්ම වටිනවා. මේ සෙටින්ස් එකස් කරලා බලන්න ඔයාලටත් ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලට මේ encrypt එක අයින් කරන්න ඕන නම් ආයිත් මේ මං කියපු විදිහට මෙතන මේ encrypt or descript SD card එක තැනට ආවෙන් පස්සේ මෙතන ගිහිල්ලා මේ descript SD card එක select කරයින් පස්සේ ආයිත් අර data ටික ආයිත් convert වෙනවා. ඒක ආයිත් ඊට පස්සේ ඕනම phone එකකට ඒවා multi card reader එකකට දාලා අපිට ඒක read කරන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් තමන්ගේ කැමැත්ත අනුව ඒක හදාගන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. ඉතින් ඔයාලටත් ගොඩක් වැදගත්. අපි කතා කරමු මේක අපිට පුළුවන් අපේ ෆෝන් එකේ මොන හරි ෆොටෝ එකක් හරි එක්ක මොන හරි ෆයිල් සෙට් එකක් තියෙනවා නම් ඒ ටික අපිට හංගන්න පුළුවන්. ඒක මොන ඇප් එකක්වත් ඕනේ නැහැ. මේ ෆෝන් එකෙම දීපු ෆීචර්ස් එක. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා අපේ ෆෝන් එකේ මේ මයි ෆයිල් හරි ෆයිල් මැනේජර් කියන ඔප්ෂන් එක හොයාගන්න. මගේ මේ මයි ෆයිල් කියන එක තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ටච් කරනවා. ටච් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට හරි SD කාඩ් එකට හරි මේක දෙන්න පුළුවන්. ඉතින් මම මේකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට යනවා. ස්ටෝරේජ් එකට ගිහිල්ලා මම මෙන්න මෙතන මේ තියෙනවා මම මේ Samsung කියන එකක් මම මේක හයිඩ් කරන්න හදනවා. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ විදිහට මේ Samsung කියන කෝඩ ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේ විදිහට ආවට පස්සේ අපි මෙන්න මේ ඩොට් තුන තැන එක සැරයක් ටච් කරනවා. ටච් කරලා මේක අපි රීනේම් කරගන්න ඕන. රීනේම් කරද්දී අපි මෙන්න මේ Samsung කියන තැනට මෙතන මුලට අපි දාන්න ඕන ඩොට් එක යොදන්න ඕන. ඒ වගේ මෙන්න මෙතනින් මේ තියෙන මම මේකේ මේ ඩොට් එක යොදන ඩොට් එක යොදලා මේක මම සේව් කරනවා. සේව් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක මෙතනින් නැතුව ගිහිල්ලා තියෙනවා. අපේ ගැලරියෙත් මේ ෆොටෝස් ටික මෙතනින් නැතුව යනවා. ඉතින් අපිට ඒක බලන්න ෆොටෝස් හරි මොන හරි ડોකියුමන්ට් ඇතුනොත් ඒ ටික අපි මෙතනින් හයිඩ් වෙලා තියෙන හැබැයි ඒක ගැලරියේ පෙන්වන්නේ නැහැ. අපි ඒක මෙතනින් බලා ගන්නම් කරන්න තියෙන මෙන්න මේ ඩොට් තුන එක සරට් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ මේ මෙතන තියෙන සෙටින්ස් කියලා එකක්. ඒ සෙටින්ස් එකට යන්න. සෙටින්ස් එකට ගියහම පුළුවන් show hidden system file කියලා පෙන්වනවා. අන්න ඒ ටික එක මෙතනින් ඕන් කරන්න. ඕන් කරගත්තට පස්සේ අපිට පුළුවන් අපි මෙතනින් මේ හයිඩ් වෙච්ච ෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ Samsung කියන එක තමයි මම හයිඩ් කරේ. මේක දැන් අපිට මෙතන බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ විදිහට ඔයගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ මොන හරි ડોකියුමන්ට් මොන හරි ෆයිල් එකක් තියෙනවනම් කාටවත් පෙන්නන්න තියෙන විදිහට හංගලා තියාගන්න. ඉතින් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. ෆෝන් එකේ තියෙන ටයිම් එක අපි ගත්තාම ෆෝන් එකේ ඇච්චර ලස්සනට නැහැ ටයිම් එක. ලස්සන ලෝගෝ හේකුත් එක්ක අපිට මේකේ ටයිම් එක බලා ගන්න මේ ඩිස්ප්ලේ එකට දා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් හැබැයි කරන්න තියෙන්නේ මේක ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා අපි මෙන්න මේ විදියට සිම්පල් ඇනලොග් ක්ලොක් කියලා අපි මෙතන ටයිප් කරගමු. මෙහෙම ටයිප් කරගත්තට පස්සේ මෙන්න මේ ෆොටෝ එක තියෙනකෝ ඔයගොල්ලෝ බලන්න ඕන. අපි මෙතන ඩවුන්ලෝඩ් කරගන්න ඕන මේ සිම්පල් ඇනලොග් ක්ලොක් කියන එක. ඉතින් මෙන්න මේක මේ සිම්පල් ඇනලොග් ක්ලොක් කියන එක සරලව ටච් කරගත්තා. මම මේක මේ ඕපන් තියෙන මම ඩවුන්ලෝඩ් කරගත්ත නිසා මම මේක මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මේ පහලට ගියන් පස්සේ මේ ඕකේ තියෙන ඕකේ එක දෙන්න. ඕකේ එක දුන්නන් පස්සේ ඔයගොල්ලෝ මෙතනින් යන්න ආපස්සට බැක් වෙන්න. බැක් වුණාට පස්සේ මෙන්න මේ වගේ මොනවත් නැති තැනක මෙහෙම එක සරලව ටච් කරගෙන ඉන්න. ඇඩ්ජස්ට් කියන එක සරලව ටච් කරන්න. මෙන්න මේ විදිහට මෙහෙම බලන් යද්දි
අපේ ෆෝන් එක මෙන්න මේ වගේ සිම්පල් ඇනලොග් ක්ලොක් කියන අර නමින් මෙතන මේ ඔරලෝසුවක මූණක් පෙන්වන එක එක සැරයක් මෙහෙම ටච් කරන්න. ටච් කරගත්තට පුළුවන් අපිට මේ ක්ලොක් වල සයිස් එක අපිට මෙන්න මේ වගේ ක්ලොක් සයිස් තුනක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපිට කැමති එක මම මෙන්න මේකේ මේ B එක තෝරනවා. B එක සිලෙක්ට් කරලා මෙතන මේක ඇඩ් කරනවා. මම ඇඩ් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකට වැටෙනවා. ඉතින් මේක පුළුවන් අපිට මේ මේ දෙපැත්තේ මේ විදිහට මේක අපිට ලොකු පොඩි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට. තව මෙහෙම පොඩි කරගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනට ඔරලෝසුවක මූණත් එක්ක අපිට මේකේ වෙලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ මේ ට්‍රාන්ස්පරන්සි එක අඩු වැඩි කරගන්න අපිට මේකේ පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඒකට කරන් තියෙන මේ ඔරලෝසුවට සරයක් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ඒකේ සෙටින්ග්ස් ටිකට යනවා. ඉතින් අපිට පුළුවන් මේකේ ට්‍රාන්ස්පරන්ස් මූඩ් එක හදාගන්න. ඉතින් මේකේ අපිට මේ ඩාර්ක් කලර් තීම් එක දාගත්තාම අපිට පුළුවන් ඔරලෝසුව මේක බ්ලැක් කරගන්න මෙන්න මේ විදිහට ලස්සනයි. ඉතින් ඕගොල්ලොත් මේ දේවල් ටික ට්‍රයි කරලා බලන්න. මම හිතන මේ වීඩියෝ එක අවසාන නැකන් හැමෝම බලන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට වැදගත් වුණා නම් channel එක subscribe කරලා ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. වගේම තවත් යාළුවෙකුට recommend කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් අපි හමු වෙමු. අදට මේ වීඩියෝ එකේ නවතින හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ජයෙන් ජයම වේවා.